හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන් බොහොම සද්ධාවෙන් ඔබ හැම දිනාම සූදානම් වෙන දවස ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් පවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන පින්තුනි අද අපි කතා කරන්නේ මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා මේ කාම ලෝකයේම අධිපති භාවයේ දරණ අය අතර අග්‍රස්ථානි අධිපති භාවයේ ඉන්න කෙනෙක් ගැන මේ කිනා කාම ලෝකයට මේ සත්වයන් බැඳලා තියන්න නොයේක් විදිහට සැලසුම් යොදනවා පිනෙන් කාම ලෝකයට බැඳලා තියන්න උත්සාහ කරනවා අකුසලෙන් කාම ලෝකයට බැඳලා තියන්න උත්සාහ කරනවා අන්න ඒ කිනා තමයි පාපී මාරයා බුදුරජාණන් වහන්සේ මේ මාරයාට ආමන්ත්‍රණය කරන්නේ මේ පින්වන්ත මාරය කියලා නෙමෙයි පාපිමතෝ මාරෝ පාපී මාරය කියලා මෙන්න මේ මාරයා කොහොමද කෙනෙකුට බලපෑම් කරන්නේ කොහොමද කෙනෙක්ව බැඳ තියන්නේ මේ ධර්ම මාර්ගේ ගමන් කරන ශ්‍රාවකයන්ට මාරයා බාධා කරන්නේ කොයි විදිහටද මෙන්න මේ කාරණා කීපයක් අද දවසේ අපි කතා කරනවා විශේෂයෙන්ම මේ මාරයාගෙන් ඇතිවන බාධා මාර බාධාවන් ගැන ධර්ම මාර්ගයේ යන කෙනෙකුට මාරයා බාධා කරන්නේ කොයි විදිහටද මේ කාරණා අපි විමසලා තේරුම් ගන්න උත්සාහයක් ගමු පින්තුනි මාර තජ්ජනීය සූත්‍රය මේක සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මේ මාර තජ්ජනීය සූත්‍රය සඳහන් වෙනවා මේ බුද්ධ ශාසනය තුල 이르දි බල සම්පන්න භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථාන ලැබුවේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ මහා පුදුම 이르දි බල සම්පන්න කෙනෙක්. වේරංජාවේ සාගතී ඇති වෙච්ච වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දීර්ඝ කාලයක් පවතින මේ නියඟෙන් තථාගතයන් වහන්සේත් මේ වස්සමාදන් වෙච්ච භික්ෂූන් වහන්සේලාත් පීඩාවට පත් වෙලා මේ නගරවාසීන් අහිංසක මිනිස්සු පීඩාවට පත් වෙලා සතාසියුපාව පීඩාවට පත් වෙලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන්න මට පුළුවන් කිව්වා 이르දීන් මේ පෘථුවි පුෂ්ඨේ පෙරලලා මේ පොළව ඇතුලේ තියෙන රස පොළව කියලා ආහාර කරගන්න පුළුවන් තට්ටුව. ඔබ අහලා ඇති අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා මේ පෘථුවියක් ඉස්සල්ලාම සකස් වෙනකොට සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ ලෝක ධාතුව ගිනිගෙන විනාශ වෙලා අලු දූවිලි වෙලා යන ආකාරය ගැන. ඊට පස්සේ ආයමත් බොහෝ කාලයකට පස්සේ ආයමත් අර විනාශ වෙච්ච ලෝක ධාතු ටික ටික සකස් වෙනවා. පෘථුවියක් ආයම සකස් වෙනකොට මේ පෘථුවිය ඉස්සල්ලාම කිරිවල යොදේ වගේ කියනවා. බොහොම සුවඳයි. සුවඳ ආග්‍රහණය කරන අර ආභස්වර නමින් පාවිපාවී ඉන්න සත්වයන් ඉස්සල්ලාම කරන්නේ ආග්‍රහණය කරන. ඊට පස්සේ ටිකක් මේ රස පොළවට ලං වෙලා මේ පෘථුවි රසයේ දිව කාලා බලන. ආහාර කරගන්නවා. එතකොට ඔවුන්ගේ ශරීර ටික ටික ගොරෝසු වෙනවා. මේ විදිහට මේ සත්වයන්ගේ ආයමත් මේ පොළොව මට්ටමට සත්‍යයන්ගේ පරිණාමය සිද්ධ වෙන ආකාරය ගැන දීර්ඝ විස්තරයක් දීර්ඝ දේශනාවක් දීඝනිකාය අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට මේ වගේ අපි නොදන්න මේ පොළොවේ පෘථුවි ස්තරවල සාමාන්‍ය දැන් ඔබ විද්‍යාව ගැන හිතන් ඔබ දැකලා ඇති මේ පොළොවේ පෘථුවි ස්තරයක් සාමාන්‍ය තට්ටුවක් ඔබ ඔය විද්‍යාව ඉගෙන ගන්නකොට ඉස්සල්ලාම තියෙන මේ පස් තට්ටුව ඊළඟට යටින් පාෂාණ තට්ටුව ඊළඟට ජල තට්ටුව ඊළඟට කාලයක් පල් වෙච්ච ගිය ඊළඟට ඒ වගේ කොළ වගේ තට්ටු මේ වගේ ඉහළට පහළට යනකොට මේ ස්වභාවයන් යම් මට්ටමකින් අපි අධ්‍යයනයක් කරනවා. පින්වතුනි මේ එදා මුගලන් හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා කෙනා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන්න මට පුළුවන් මේ පෘථුවි පුෂ්ඨයේ ඇතුලේ තියෙන රස පොළව උඩට මතු කරලා පෘථුවි පුෂ්ඨයේ 이르දීන් පෙරලන් සත්වයන්ට ඒක ආහාර කරගන්න පුළුවන් කිය. බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ අහනවා මොග්ගල්ලාන මේ ඉන්න මිනිස්යන්ට මේ සත්වයන්ට හානියක් වෙයිනි. එතකොට මුගලන් හාමුදුරුවෝ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පුළුවන් 이르දීන් වම් මතෙන් තවත් පෘථුවි පුෂ්ඨයක් 이르දීන් මවන් මේ සත්වයන් 이르දීන් ඒ පෘථුවි පුෂ්ඨයේ මතින් තියලා අනිත් අතින් මේ පොළොව පෙරලනවා කියලා අපිට හිතා ගන්නවත් බැ. කෙනෙකුට හිතෙන්නේ මේවා මේ සුරංගනා කතා කියලා.
ඉරුදි විෂය අචින්තියයි. ඒ නිසා ඔබට මෙවැනි දේශනාවන් නැහෙනකොට මේ ඉරුදි විෂය අචින්තිය වූ මේ ඉරුදි විෂය ස්වභාවය ගැන අඩුගාන හිතවත් පහදව ගන්න මෙවැනි මහා හිත දියුණු කරපු කෙනෙකුට මහා පුදුම දේවල් කළ හැකි. පින්තුනි, එදා බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන ඔබට ඔය කියන දේ කළ හැකි. නමුත් ඔවැනි දෙයක් කරන්න සිත් පහළ නොවේවා කියලා බුදුරජාණන් වහන්සේක වැළැක්වා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔබ ඔය දේ කළොත් මේ සත්වයන්ගේ හිත් විපිලිසර වෙනවා. කොහොමද මේක උනේ? කොහොමද මේ පෘථිවි පුෂ්ඨේ පෙරළුවේ? මොකද්ද මේ වෙච්ච දේ? මොකද්ද උනේ කියලා මිනිස්සු විපිලිසර භාවයට පත් වෙනවා. ඒ නිසා මොග්ගල්ලාන ඔබට එවැනි දෙයක් කරන්න සිත් පහළ නොවේවා. පින්වතුනි, ඒ තරම් ඉරුදි බල සම්පන්න මුගලන් මහරහතන් වහන්සේ දවසක් උන්වහන්සේ එලි මහණේ විවේකයෙන් කුටියක හුදකලා වැඩ ඉඳිමින් සක්මන් කරන. මෙහෙම සක්මන් කරනකොට මාරයා රිංගුවා උන්වහන්සේගේ බඩට. එතකොට බලන්න, මේ වගේ අසංඛේයකොත් කල්පලක්ෂයක් පාරමී පුරලා ඉරුදිවන්තයන්ගෙන් අග්‍රස්ථානය ලැබපු මුගලන් මහරහතන් වහන්සේගේ බඩටත් මාරයා රිංගුවා නම් ආය අනිත් අය ගැන කවර කතාවක්. මාරයා කුසට රිංගලා ඔහු නිකන් ඉන්නව නෙමෙයි, අර සක්මන් කරනකොට එන්න එන්න කුසේ පීඩනේ වැඩි වෙනවා. කුස නිකන් බඩ රිදෙනවා, බඩ පිරිලා එනවා, පිම්බිලා වගේ එනවා. ධාන්‍ය මල්ලක් බඩේ එල්ලුවා වගේ බඩට බරක් වේදනාවක් ඇති වෙන්න පටන් ගත්තා. එහෙම උන්වහන්සේ සක්මන් කර කර හිටියේ අසලින්ම වාඩි වුණා. එන්න එන්න කුසේ වේදනාව වැඩි වෙනවා. උන්වහන්සේ සැනින් අදිෂ්ඨාන කළ බැලුවා, මොකක්ද මේ? එක පාට මෙහෙම වුණේ ඇයි කියලා අදිෂ්ඨාන කළ බලනකොට දැක්කා මේ මාරයා කුස ඇතුළට රිංගල කුස තෙරපනු. ඒ වෙලාවේ මුගලන් හාමුදුරුවෝ මාරයාට මාර තජ්ජනීය සූත්‍ර නම තර්ජනාන්විතව කියපු දෙයක්. මාරයාට කියනවා, පාපී මාරය වහාම එළියට එන්න කියවා, මං නුඹව අඳුන ගත්තා කියවා. එහෙම කියනකොට මාරයා හිතනවා, ඔය සැකේට වෙන්නේ නැති, ඔය මාව අඳුනගෙන නෙමෙයි ඔය සැකේට කියනව ඇත්තේ. මුගලන් හාමුදුරන්ට හිත පේනවා. උන්වහන්සේ කියනවා, පාපී මාරේ නුඹ මෙහෙමත් හිතනව නේද, මේ සැකේටයි කියන්නේ කියලා. නෑ, මං නුඹ අඳුනගත්ත, වහාම එළියට එන්න කිය. එතකොට උන්වහන්සේ හුස්මක් පිට කරනකොට කට ඇරලා මේ කටින් තමයි කියනවා මාරයා කුසේ හිටපු එළියට ගිහින්. එතකොට බලන්න කොයි තරම් සියුම් ශරීරයක් මවා ගන්න පුළුවන්ද මේ කාම ලෝකයේ ඉන්න බලවත්ම කෙනා, අධිපති භාවයෙන් දරන බලවත්ම කෙනා. හැබැයි උළුවස්ස ළඟට ගිහිල්ලා සියුම්ම ශරීරයක් මවාගෙන නොපෙනී එතනට වෙලා හිටියා ටික වෙලාව. මුගලන් හාමුදුරුවෝ බැලුවා, කොහෙටද ගියේ? බලනකොට දැක්කා. ඒ වෙලේ කියනවා, ඒ මාපී මාරය, නුඹ හිතුවද මං දැක්කේ නෑ කියලා? ඔය උළුවස්ස ළඟට වෙලා ඉන්නේ, මං නුඹ අඳුන ගත්තා, නාන් නුඹ දැක්කා කි. එතකොට මාරය ආයි හිතනවා, ඔය සැකේට වෙන්නේ නැති, හරියට මාව දැකලා නැතු ඔය සැකේට කියන්නේ. එතකොට මුගලන් හාමුදුරුවෝ කියනවා, පාපී මාරේ, මං නුඹව දැක්ක, මේ සැකේට කියන දෙයක් නෙමෙයි, ඔතනම ඉඳගෙන මෙන්න මේ දේ අහගන්න. බුදුරජාණන් වහන්සේලාට හිරිහැර කරන්න එපා, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හිරිහැර කරන්න එපා. නුඹට බොහෝ කාලයක් දුක් විඳ විඳ අපාය වැටි වැටි දුක් විඳින්න අකුසල් ගොඩක් රැස් වෙනවා. මෙන්න මේකත් අහගන්න කිව්ව ඔතනට වෙලා. එහෙම කියලා අතීත කතාවක් මුගලන් මහරහතන් වහන්සේ මේ සසර ජීවිතේක පෙර සංසාරේ උන්වහන්සේ දුසී නමින් මාරයා වෙලා ඉපදිලා එදා කරපු අකුසල් ගැන අතීත කතාවක් මුගලන් හාමුදුරුව විස්තර කරනවා. පින්වතුනි, මේ සසර ගමනේ භයානකකම පේනවා. අසංඛේයකොත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන ගිය මුගලන් හාමුදුරුව කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලේ එදා දුසී මාරයා කියන. කකුසඳ බුදුහාමුදුරුව කියන්නේ මේ මහා භද්‍ර කල්පේම පළවෙනි අන්තක් කල්පේ පහළ වුණේ මිනිස්සුන්ගේ ආවිස අසංඛේයයේ ඉඳන් අඩුවේගෙන අඩුවේගෙන ඇවිල්ලා අවුරුදු 40,000ක් වෙච්ච තැන තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඒ කාලේ දුසී මාරයා කියලා තමයි මාරේ ඒ වෙනකොට කාම ලෝකෙම අධිපති භාවයේ දරණ අය අතර පහළ වෙලා හිටි. එදා මුගලන් හාමුදුරුව අර මාරයට කියනවා, ඒ මාපී මාරේ, මෙන්න මේ ටික අහගන්න. එදා මං දුසී මාරය වෙලා හිටපු කාලේ මෙන්න මේ විදිහට අකුසල් රැස් කරගත්තා කියලා දුසී මාරයාගේ කතාවක් කියන. මාරයා කල්පනා කරනවා, දැන් කකුසඳ බුදුරජාණන් වහන්සේ බොහෝ ශ්‍රාවකයෝ සිල්වත්ව ගුණවත්ව ආරාමික වැඩ ඉන්න.
ඒ වෙලේ මාර්යා කල්පනා කරා මේ භික්ෂුන් වහන්සේලා කෙලෙස් වලින් නොමග යවන්න. පිංගතුනි කෙලෙස් කියලා කියන්නේ රාග, ద్వේෂ, මෝහ. නොමග යවන්න පුළුවන් එක්ක රාගේ පැත්තින් නොමග යවන්න පුළුවන්. ආශාව ඇල්ම ඇති කරලා ඊවෙන් නොමග යවා ගන්න පුළුවන්. එක්ක ద్వේෂ සහිත සිතුවිලි උස්සන්න කළා ద్వේෂේ පැත්තෙන් නොමග යවන්න පුළුවන්. එක්ක මෝහේ මුලා කරලා මෝඩකම තුල නොමග යවා ගන්න පුළුවන්. පාපී මාර්යා කල්පනා කරා හරි භික්ෂුන් වහන්සේලාගේ අපි ඉස්සලා ద్వේෂය අවුස්සලා නොමග යවමු කියලා. ඒ වෙලාවේ ඒ ආරාමයේ අවට ගම්වල ඉන්න මිනිස්සුන්ට මාර්යා ආවේස වුණා කියලා. එතකොට ඔබ හිතන්න මාර්යා කොච්චර බලවත්ද කියලා. එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි මුළු ප්‍රදේශයකට මාර්යාට බලපෑම් කරන්න පුළුවන්. බොහෝ දෙනෙකුගේ හිත්වලට රිංගන්න පුළුවන් කෙලෙස් සහිත අයගේ හිත්වල. පාපී මාර්යා ඒ ප්‍රදේශීම මිනිස්සුන්ට මනසට බලපෑම් කරනවා. දැන් භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා, ගංගොලට වඩිනකොට මේ මිනිස්සු මෙන්න බණින්න පටන් ගන්නවා. දකින දකින තැන භික්ෂුන් වහන්සේලාට ගරහනවා, බණිනවා. ඔන්න එනවා පාත්‍ර අරගෙන පව්කාරයෝ කී කී අනේ බණිනවා භික්ෂුන් වහන්සේලාට. මේ ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා කල්පනා කරා අනේ අපි කිසිම වැරැද්දක් කරන්නේ, අපි පිණ්ඩපාත යන්නේ, අපි බොහොම මෛත්‍රියෙන්, අපිව දකින දකින තැන මේ මිනිස්සු බණිනවා, ගරහ කරනවා, නිନ୍ଦා කරනවා. හැබැයි මතක තියාගන්න කෙලෙස් සහිතව යන ගමනේ අනුන් නිසා තමන් පැටළුණත් තමන්ටත් ඒ අකුසල් අරගෙන යන්න වෙනවා. දුසී මාර්යාගේ පිට තියලා බේරෙන්න බැරි වුණා. මාරාවේසෙන් හරි ඒ භික්ෂුන් වහන්සේලාට නිନ୍ଦා කරලා අකුසල් කරලා ඒ කාලේ බොහෝ පිරිසක් මරණින් මත්තේ අපායවල වලට වැටුණා කියලා. පින්තුනි දුසී මාර්යා දැන් මේ විදිහට භික්ෂුන් වහන්සේලාට නිନ୍ଦා අපහාස කරනකොට බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා. මේ තරම් පහත් විදිහට භික්ෂූන්ට ගරහන්නේ, නිନ୍ଦා අපහාස කරන්නේ මේ නම් මාරාවේසියක් තමයි. එතකොට යමෙක් යමෙකුට ද්වේෂෙන්, වෛරයෙන්, තරහෙන් ගරහනවා නම්, බනිනවා නම්, නිନ୍ଦා අපහාස කරනවා නම් මාරාවේසියක් තුල වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂූන් වහන්සේලා රැස් කරලා මහණෙනි මෛත්‍රිය වඩන්න. මේ ගමේ මේ ප්‍රදේශයේම මිනිස්සුන්ට මාරය ආවේශ වෙලා ඉන්න. ඒ නිසා මෛත්‍රිය වඩන්න කියලා. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණම වඩන්න. මෙත් සිතම පතුරවන්න කියලා. දස දිශාවටම මෛත්‍රී වඩන්න. අප්‍රමාණ ක්‍රමයට, මහාගත ක්‍රමයට මෛත්‍රියම පතුරවන්න කියලා. භික්ෂුන් වහන්සේලා මෛත්‍රියම වැඩිපුර ඒ කාලේ වැඩිපුරම මෛත්‍රියම පතුරවන. මෛත්‍රියමයි වඩන්න. මේ විදිහට මෛත්‍රී වඩනකොට, මෛත්‍රිය පතුරවනකොට පාපී මාර්යා දැනගත්තා. ඒ කාලේ දුසී මාර්යා දැනගත්තා භික්ෂුන් වහන්සේලාට බැනලා නිନ୍ଦා කරලා නම් නොමග යවන්න බෑ. මේ අය දැන් මෛත්‍රී වඩනවා, සතර බ්‍රහ්ම විහරණ වඩන. වෙන ක්‍රමයක් හිතන්න ඕන කියලා මාර්යා මොකද කරේ? දැන් ඔන්න භික්ෂුන් වහන්සේලාට අර මිනිස්සුන්ටම මාර්යා වෙන විදිහකට ආවේශ වුණා. දැන් භික්ෂුන් වහන්සේලා ගමට එනකොට මල් පාවඩ දාලා පිළිගන්නේ, මල් ලිහිනවා. අනේ ඔබ වහන්සේලා දකින්න කොච්චර පිනක්ද, මේ ඇස් කොච්චර පින් කරන්න ඕනද, මේ වගේ මහා උත්තමයෝ කී කී දැන් වඳිනවා, ප්‍රණීත දානි සකස් කරනවා, පිරිකර පූජා කරනවා, අවශ්‍ය ප්‍රමාණයටත් එහා ගිහිල්ලා පුදුම සද්ධාවෙන් දැන් සිව්පසෙන් අප උපස්ථාන ලැබෙනවා. භික්ෂුන් වහන්සේලා බැලුවා, මේ මොකද, මේ බැනපු මිනිස්සුම දැන් මේ තරම් අපිට මේ තරම් ප්‍රණීත විදියට දන් දෙනවා, සිව්පසෙන් අප උපස්ථාන කරනවා, මේ තරම් දැන් බලන්න කෙනෙක් ද්වේෂෙන් නොමග නොයන්න පුළුවන්. හැබැයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරි නොමග යන්න. පින්වතුනි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ බුදුරජාන් වහන්සේගේ තියෙන ලාභ සත්කාර සංයුක්තයේ කියලා. සංයුක්ත නිකායේ වෙනම දේශන ගණනාවක් තියෙන. දහරුණෝ භික්ඛවේ. මහණෙනි මේ ලාභ සත්කාර බොහොම දරුණුයි කියලා බුදුහාඳුර පටන් ගන්න. සම්මස් නහර විනිවිදගෙන ඇට මිදුළු වලටම කාවැදිලා තියෙන කිනෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීමේ ආසාව. ඒ ඇට මිදුළු වලටම කාවැදිලා තියෙන මිනිස්සුන්ගේ වැඳුම් පිදුම් ලබන්න, ලාභ සත්කාර ලබන්න, තමන්ගේ කීර්තිය ප්‍රසිද්ධිය ගැන මිනිස්සු අතර ඒ නම හදාගන්න, නම තියාගන්න, මිනිස්සු වඳිනකොට, ගරු කරනකොට, උද්දාමයටපත් වෙලා සම්මස් නහර විනිවිද ඇට මිදුළු වලට කාවැදිච්ච දෙයක් කියේ. දැන් මාර්යා මේ පැත්තෙන් නොමග යවන්න හදන. මිනිස්සු ගුණ කියනවා, මල් ලිහිනවා, මල් පාවඩ දානවා, මල් වලින්ම සැරසීලි පුද පූජා, ප්‍රණීත දානමාන,
ඉහලින්ම සැප සම්පත් සිව් පසයේ ඉහලින් හතරම් ගාපු කුටි හදලා පූජා කරනවා ඇත්ත. ඉතින් මේ විදිහට නොයේක් විදිහට මිනිස්සු හිතනෝනේ අපි මෙහෙම කරන්න ඕන මෙහෙම කර සීමාව ඉක්මෝලා යනවා සමහරු පින්කම් කරන්න ගියාම. එතකොට මේ විදිහට දැන් ලාභ සත්කාරය ඉනකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ දැක්කා මාරාවේශයක් මේකත්. එතකොට බලන්න අකුසල් පැත්තෙන් ද්වේෂයේ පැත්තෙන් මාරයා උත්සාහ කරනවා වගේම මාරයා පින පැත්තෙනුත් නොමග යවන්න උත්සාහ කරනවා. ඒ කාලේ දැන් මාරයා නිසා කියලා නෑ පින් කරගත්ත කෙනා සුගතිය යනවා. අර මාරයා නිසාම බැනලා අකුසල් කරගත්ත මිනිස්සු ඒ දවස්වල මැරිලා අපාය ගියා වගේම එතනින් පස්සේ මාරාවේසෙන් හරි පින්කම් කරගත්ත මල් දැන් මල් ඉහිනවා කියන්නේ පිනක්. මල් පාවඩ දාලා පූජා කරනවා කියන්නේ ඒකත් පිනක්. ප්‍රණීත විදිහට දන් පැන් දෙනවා කියන්නේ ඒකත් පිනක්. එතකොට මාරාවේසෙන් හරි මිනිස්සුන් පින් රැස් වෙනවා. මාරයට අවශ්‍ය මිනිස්සුන් අර පින කරනවා වගේ මාරයට අවශ්‍ය භික්ෂූන් වහන්සේලාව මේ ලාභ සත්කාර තුල කොටු කරලා ඔවුන්ව නොමග යවන ධර්ම මාර්ගයෙන් ඈත් කරන්. ඒවට ආස වෙනවා, ඒවට ඇලුම් කරනවා, ඒ පුද පූජා ඒ පින්කම් වලම හිර වෙලා ඉන්න ආස කර. ඒ වෙලාවේ මාරයා මොකද කරේ? මේ විදියට මිනිස්සුන් නොමග යවන්න හදනකොට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් මේක දැක්කා. දැකලා භික්ෂුන් වහන්සේලාට කිනම් මහණෙනි මාරාවේශයක් කියෝ. එතකොට ඒ ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සියල්ල මාරාවේශයක් තුල නුඹලා නොමග යවන්නයි කිය මේ උත්සාහ කරන්නේ. ඒ නිසා අසුභ භාවනාව වඩන්න කියෝ. පිළිකුල් වශයෙන් බලන්න කියෝ. මේ ශාරීරිය ඇස කන නාසය දිවකය මනස ආයතන හය ගැන අනිත්‍ය සිහි කරත් දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත කුණු ශරීරයක් නේද මේ දරාගෙන ඉන්නේ, මොකටද මං උද්දාමයට පත් වෙන්නේ කියලා කයේ අථා ස්වභාවයම සිහි කරන්න කියලා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ කාලේ අසුභය ගැන, පිළිකුල ගැන, ධාතු මනසිකාරී ගැන, ඉන්ද්‍රිය දමනී ගැන දහම් දිසුවට පස්සේ භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් ඒ ධර්මය අහලා අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට නොඇලී අනිත්‍ය මෙනෙහි කළ ධර්මාවබෝධය ලබාගෙන නිවනට ගියා. දැන් මාරයා බැලුවා පිනෙන් කොටු කරන්න බැලුවා ඒක හරි ගියෙත් නැහැ. ද්වේෂෙන් කොටු කරගන්න බැලුවා ඒක හරි ගියෙත් නැහැ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් නොමග යවා ගන්නත් බැරි වුණා. අවසානයේ මාරයට පුදුම කේන්තියක් දුසී මාරයා. එදා බුදුරජාණන් වහන්සේ විදුර සංජීව කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමත් සමග චාරිකාවේ වඩිනකොට මේ දුසී මාරයා පාරයින හිටිය ළමේකට ආවේශ වුණා. ආවේශ වෙලා ගලක් අරගෙන දමල ගැහුවා. ගහපු පාර වැදුනේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකගේ හිසේ නළලේ. හිස පැලිලා ලේ ගලනකොට බුදුරජාණන් වහන්සේ නාගා පලෝකනේ බුදු කෙනෙක් හැරෙනකොට හස්තියේ හැරෙනවාගේ මුළු ශරීරෙම හරවලා බලන එකපාරට හැරෙන්නේ. එකපාරට හැරුණොත් ඒ යම් විශේෂ හේතුවක් මතමයි ඒ මොහොතෙම ඔහු අපාගාමි වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ නාගා පලෝකණින් හැරිලා බැලුවා පාපී මාරයේ නුඹ සීමාව ඉක්මවා ගියා නේද කියලා ඇහුවා. අහනකොටම දුසී මාරයා මාර බවින් චුත වෙලා මහා නිරේකට වැටෙනවා. චපස් ආයතනික කියලා නිරේකට වැටුණා කියලා සඳහන් වෙනවා. චපස් ආයතනික කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයටම අධික දුක් වේදනා ඇති අපාය. මේ අධික දුක් වේදනා ඇති නිරේට වැටිලා අන්ත දුක් වින්දා කියන අපායම පැහිලා 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 මහා දුකක් විඳලා තමයි කියනවා ඒ කරපු අකුසල් ටික ගෙවාගෙන අපායෙන් උඩට ඇවිල්ලා මම මේ ගෞතම බුද්ධ ශාසනය තුල පෙර පින මතු කරගෙන ධර්මිය අවබෝධ කරගත්තේ කියලා කියනවා. දැන් කවුද මේ කතාව කියන්නේ? එදා දුසී මාරයා උනේ අපේ මුගලන් හාමුදුරුවෝ. මේ කතාව කියන්නේ මේ වෙනකොට එදා බුද්ධ ප්‍රමුඛ සංඝයාට හිංසා කර කර එදත් අදත් ඉන්න මේ වෙනකොට මේ කාමලෝකයේ අධිපති භාවයේ ධර්මයෙන් ඉන්න පාපී මාරයට. මේ මාරයා කියන්නේ සංකල්පයක් නෙමෙයි. සංකල්ප කියන්නේ හිතේ මවා ගන්න දේවල්. මාරයා කියලා පුද්ගලයෙක් ගැන බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ පුද්ගලයා තමයි කාමලෝකයේ අධිපති භාවයේ දරණ අය අධිපතිය හැටියට පහළ වෙන්නේ. ඒක පින්වතුනි මේ වගේ දැන් ඕනෑම තැනක ඔබ හිතන්න පාලන ශේෂ්ත්‍රයක් තුල පාලකෙක් ඉන්නවා. ඒ පාලකෙක් තුල තමයි අනෙක් සියල්ල ගොඩ නැගෙන්නේ. ඔබ ආයතනයක් ගත්තොත් ආයතනේ පාලකෙක් ඉන්නවා. විදුහලක් ගත්තොත් විදුහල්පති කෙනෙක් ඒ පාසලේ ප්‍රධාන පාලකෙක් ඉන්නවා. ගමක් ගත්තොත් ගමේ පාලකෙක් ඉන්නවා. ග්‍රාම සේවක කෙනෙක් හරි යම් ගමේ ප්‍රධානියෙක් ඉන්නවා.
ඉස්සර හිටියා ගම්පතියා ගමේ ප්‍රධානී ඊළඟට නගරේ ගත්තොත් නගරාධිපති කෙනෙක් ඉන්නවා නගරේ ප්‍රධාන පාලකේ පළාතක් ගත්තොත් සමහර මහමෙති කෙනෙක් අද මට්ටමින් ගත්තොත් එහෙම කෙනෙක් ඉන්නවා රටේ පාලකේ රටේ රජුරු රටේ ප්‍රධානී එතකොට සතුන් අතර ගත්තත් කූඹි රැලකත් ඉන්නවා ප්‍රධානී මීමැසි රංචුවක ඉන්න මීමැසි රැජිනා එතකොට ගව රංචුවක ඉන්නවා ඒ ගවයන්ගේ නායකත්වය දරන කෙනෙක් ඇත් රංචුවක ඉන්නවා ඇත් රජෙක් එතකොට මේ වගේ හැම තැනම ප්‍රධානත්වයක් එක ගොඩ නැගෙන කාම ලෝකේම අධිපති භාවයේ දරන ප්‍රධානියා තමයි පාපී මාරය දැන් දිව්‍ය ලෝක ගත්තත් එකින් එකට දැන් චාතු මහරාජික දෙව්ලොව ගත්තොත් සතර දිසාවට වෙන වෙනම නායක දේවතාවරු හතර දෙනෙක් ඉන්නවා විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවන් රුද්‍රාෂ්ට කියන්නේ සතර වරන් දෙවියන් මේ ලෝකේ සිව් දිසා පාලනය කරන දේවතාවරු හතර දෙනා බල සම්පන්න හැබැයි ඒ අයගේ නායකය හැටියට පිළිගන්නේ ශක්‍ර දෙවියෝ දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියෝ කියන්නේ චාතුම් මහරාජික තාවතිංස කියන දිව්‍ය ලෝක දෙකේම අධිපති භාවය දරන්නේ ශක්‍ර දෙවියන් ඊළඟට ඉහළ ඉහළ දිව්‍ය තලෙන් තලයට ප්‍රධාන නායක දේවතාවරු පිනට පහළ වෙන හැබැයි මේ මනුස්ස ලෝකෙත් එමයයි සමහර කාලවලට රටේ රට වලට ප්‍රධාන පාලකයෝ වගේම මේ මනු ලොවටම පාලකෙක් පහළ වෙනයි තමයි සක්විති රජුරු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති අහසින් ගිහිල්ලා මුළු ලෝකෙම සිල්වත් පාලනය කරන සක්විති රජුරු මේ ලෝකෙම පාලකෙක් හැටියට පහළ වෙනවා එතකොට සතර ආපාය මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක 6 කියන මෙන්න මේ ඇහැට පේන ප්‍රියමනාප රූප කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද නාසයට දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස පංච කාමයන් තුල සැපය සතුට සොම්නස හොයමින් ජීවත් වෙන කාම ලෝකයේ ඉන්න සත්‍යයන්ගේ පාලකය හැටියට පංච කාමයන්ට බැඳී ගිය සත්‍යයන්ගේ ප්‍රධානිය හැටියට තමයි වසවර්ති මාරයා පාපී මාරයා පහළ වෙන්නේ එතකොට මේ පාපී මහරයාට බැඳිලා ඉන්නේ කාම ලෝකෙම ඉන්න අය බැඳිලා ඉන්නේ. ඒ බැඳෙන්නේ වෙන කිසි දෙයකින් නෙමෙයි. ඇහැට පේන ප්‍රියමනාප රූපවලට ඇලුම් කරනවා කියන්නේ මාර බන්ධනෙට අහුවෙලා. කනට ඇහෙන ප්‍රියමනාප ශබ්දයට බැඳිලා යනවා කියන්නේ කාම ලෝකෙටයි බැඳෙන්නේ, මාරයටයි බැඳෙන්නේ. නාසයට දැනෙන ගඳ සුවඳට බැඳෙනවා කියන්නේ මාරයට බැඳෙනවා. දිවට දැනෙන රසයට බැඳී යනවා කියන්නේ මාර වසඟයට මාරයට බැඳෙනවා. කයට දැනෙන පහසට බැඳෙනවා කියන්නේ මාර වසඟයට බැඳෙනවා මාරයාට බැඳියන් ඒ පංචකාමයන් ගැන හිත හිතා රාග ద్వේෂ මෝහ උපද්දෝමින් කෙනෙක් බැඳෙන්නේ කාමයන්ට නම් පංචකාම සම්පත්තියට නම් කාම ලෝකයට නම් බැඳිලා ඉන්නේ එයා මාරයාට බැඳී ගිය කෙනෙක් ඊළඟට මාරයාගෙන් తాවකාලිකව මිදිච්චයි ඉන්නවා පංචකාමයන්ගෙන් මිදිච්චයි ඒ තමයි සමාධිය වඩනයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ යම් කිසි කෙනෙක් භාවනා කළා යම් සමාධියක් ඉපදෙව්වොත් ඒ සමාධිය ලබන මොහොතේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි පංච කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච මොහොතක් සමාධිමත් වෙලා අන්නේ වෙලාවේ මාරයාගේ ඇස්වලට වැලි ගැහුවා කියන මාරයට නොපෙනෙන තැනක සැඟවිච්ච වෙලාවක් කියන මාරයට හොයන්න බෑ කියන මොකද කාමයන්ගෙන් මිදිච්ච හිතක් තියෙන්නේ පංචකාමයන්ට බැඳී ගිය මොහොතක් නෙමේ සමාධිමත් හිත. ඒ මොහොත මාරයාගේ ඇස්වලට වැලි ගහපු වෙලාව. මාරයාට නොපෙනෙන තැනක සැඟවිච්ච වෙලාව. එතකොට අපිට පේනවා කෙනෙක් පංචකාමයන්ට බැඳී ගිහින් කාම ලෝකේ ඉන්නවා කියන්නේ මාරයාට අහුවෙලා ඉන්නේ ආය අමුතුවෙන් අහුවෙන්න දෙයක් නැහැ. හැබැයි අපි දකිනවා සමහර අය කියනවා එයාලා ඒ මාර ආවේශය. එයා මාරයාට අහුවෙලා ඉන්නේ. ආමියා මේ මාරයා කියන කෙනත් මාරයට අහු වෙලා තමයි ඉන්නේ කාම ලෝකේ නම් ඉන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූපේට බැඳිලා නම් ඉන්නේ නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස එතකොට අනුන් අරයා මාරයට බැඳිලා මෙයා අහු වෙලා කියන අන්තිමට කියන කෙනත් අහු වෙලා කවුරුත් මාර වසඟේට අහු වෙලා ඉන්නේ මාර වසඟේ මිදෙන්නයි මේ වීර්ය වඩන මාර වසඟේ මිදෙන්න තියෙන එකම මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සීලේක පිහිටලා සමාධියක් වඩනවා කියන්නේ මාරයාගේ ඇස්වලට වැලි ගහනවා මාරයාට නොපෙනෙන තැනක සැඟවෙනවා ඒ සීලේ පිහිටලා සමාධියක් වඩමින් විදර්ශනා නුවණින් පංචකාමයන්ගේ ආදීනව මෙනෙහි කරලා
මේ ආයතන හය මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා ඒ ගැන තියෙන කාමයන්ගේ බන්ධනින් මිදිලා අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය කරලා සියලු කෙලෙසුන්ගෙන් මිදිලා පැන ගන්නවා කියන්නේ මාර්යාගේ ඇස්වලට වැලි ගහලා මාර්යාගෙන් පැනගත්තා වගේ වැඩ. සීල සමාධි ප්‍රඥාවනි යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් මඟ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ විදිහට. දැන් අපි බලමු සාමාන්‍ය ලෝකෙ මේ මාර්යාගේ අපිට ඇතිවන බලපෑම වල ස්වභාවය. පින්වතුනි මාර බලවේගය කියලා කියන්නේ දැන් බලන්න අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ මාර්යා උන්වහන්සේ පස්සෙන්ම පැන්නුවා කියනවා යම් මොහොතක හරි නොමග යන්න එක සිතුවිල්ලක් හරි ඇති වුණොත් සිහි මුලා වෙච්ච සැනින් කොහොම හරි සංසාරයට පටලලා දාන්නම් කියලා. හැබැයි උන්වහන්සේගේ එක සිදුරක්වත් හොයාගන්න බැරි වුණා. දවසක් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා උන්වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේට මෙහෙම විතර්කයක් එනවා. රජවරු ඒ වෙනකොට රජවරු සොළොස් මහා ජනපද පාලනය කරපු අංග මගද කසී කෝසල ඔය වගේ රජවරු අතර නිතර රාජ්‍ය යුද්ධ කෝලහල ද්වේෂයෙන් වෛරයෙන් අපරාධ කරනවා දනුවන් දෙනවා රාජ්‍ය පාලනය එහෙම තමයි. බුදුරජාණන් වහන්සේ කල්පනා කරන උන්වහන්සේ රාජකුමාරේ උන්වහන්සේ කල්පනා කරනවා මරන්නෙත් නැතුව මරවන්නෙත් නැතුව හිංසා කරන්නෙත් නැතුව ධාර්මිෂ්ඨව මේ රටවල් පාලනය කරන්න පුළුවන් නේද කියලා හිතනවා. ඒ සිතුවිල්ල එනකොටම මාර්යා පෙනී ඉඳලා කියනවා ස්වාමීනි රජකම් කරන සේක්වා ධාර්මිෂ්ඨව රජකම් කරන සේක්වා. එතකොට බලන්න උන්වහන්සේ වර පංචකාමයන්ගෙන් යුක්ත අර සිතුවිල්ල හිතුවා විතරයි රජකම් කරන්න කියලා මාර්යා පෙනී ඉඳලා ආරාධනා කර. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන දවසේ බෝධි මූලයේ වජිරාසනයේ මත වැඩ සිටිද්දිම කලබල වෙන්නේ වසවර්ති මාර්යා. දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේකලා කියන ඇතුපිට නැගලා මහා සේනා පිරිවරාගෙන එන්නේ ආයුධ වර්ෂාවල් ගල් වර්ෂාවල් ඊතල වර්ෂාවල් ළඟ ළඟ හෙන පුපුරනවා වගේ භයානක හඬ ඇති කරන ගස් කඩාගෙන වැටෙනවා ගල් පෙරලීගෙන එනවා ඇඟ දිහාට. දැන් මේ තාම බුදු වෙලා නැහැනේ වජිරාසනයේ වැඩ ඉන්නකොටමයි චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටියා පමණයි. දැන් වෙන කෙලෙස් සහිත කෙනෙක් නම් ඇඟට ගස් කඩාගෙන වැටෙනවා වගේ දැනෙනකොට ළඟ ළඟ හෙන පුපුරනකොට භයානක හඬ ඇති වෙනකොට පැනලා දුවනවා. උන්වහන්සේගේ වීරිය කියන්නේ මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද? මැරුණත් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨාන ඒ චතුරංග සමන්නාගත වීරියෙන් උන්වහන්සේ නොසෙල්වි හිත දැඩි කරගෙන උන්වහන්සේ වැඩ හිටියා. අවසානයේ මාර්යා ළඟටම ආවා. ගිරිමේකලා කියන ඇතුපිට නැගලා ළඟටම ඇවිල්ලා කියනවා වහාම උතනින් නැකිටින්න. ඔය ආසනිය අයිති මටයි කියව. වහාම නැකිටින්න ඔබ වහන්සේට උතන වැඩ ඉන්න අයිතියක් නැහැ කියව. ඔබ වහන්සේට අයිතියක් තියෙනවා නම් ඔබ වහන්සේ ඔප්පු කරන්න මගේ අවසරයක් නැතුව ඉන්න බෑ. මමයි කාම ලෝකයේ අධිපතිය. එතකොට මාර්යා මාර සේනා පිරිවරාගෙන එනකොට කෙලෙස් සහිත දෙවියන් පවා බියේ පලා ගියා කියේ. දෙවියන් කියන්නේ කෙලෙස් සහිත පිරිසක්. භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා බිය තැති ගැනීම ලොමු ඩැහැ ගැනීම ඇති වෙන පිරිසක්. ඔබ දජග්ග සූත්‍රය බලන්න. එදා උන්වහන්සේ බෝධි මූලයේදී මාර සේනාව ඉදිරියේ උන්වහන්සේ පමණයි. කවුරුත් නැහැ උන්වහන්සේට සාක්ෂියකට. වසවර්ති මාරේ අනකරන වහාම උතනින් නැකිටින්. ඔබ වහන්සේට මෙතන වැඩ ඉන්න අයිතියක් තියෙනවා නම් ඔබ වහන්සේ ඔප්පු කරන්න කියලා. උන්වහන්සේ තමන් පුරපු පාරමී ධර්මයන් මෙනෙහි කරා. මනෝ ප්‍රනිධානයේ පිරුවත් අසංකේය කල්පලක්ෂය. වචනින් බුදුබව ප්‍රාර්ථනා කර කර වාක් ප්‍රනිධානයේ පිරුවත් නවාසංකේය කල්පලක්ෂය. දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්ත මොහොතේ ඉඳන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ඡා දිඨාන මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කරගෙනයි මම මෙතන වැඩ ඉන්නේ. වෙස්සන්ත රාත්‍මේ මගේ පාරමී බලෙන් හත් වාරයක් මහ පොළොව පවා කම්පා වුණා. මම පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක්.
මට මෙතන වැඩ ඉන්න අයිතියක් තියෙනවා මේ මහ පොළොව මට සාක්ෂි දරනවා කියලා මහ පොළොවට ශ්‍රී හස්තේ තියලා දිවුරුවා හරීම පුදුමයි මේ සිත් පිට නැති මහ පොළොව ගිගුරුම් දෙමින් සෙලවෙන්න පටන් ගත්තා වසවර්ති මාරයත් මාර සේනාවත් සීසීකඩ බියේ පලා ගියා ඒක තමයි පින්වතුනි බෝධි මෝලේදී මාර පරාජය හැටියට ධර්මී හැඳින්වේ එදා උන්වහන්සේ දැන් මාරය ඇතුළු සේනාව පලා ගිහිලා දැන් කවුරුත් නැහැ උන්වහන්සේට බාධා කරන්න රාත්‍රී පළවෙනි යාමේ වෙනකොට ආනාපාන සති භාවනාවෙන් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානවලට හිත නැංගුවා හතරවෙනි ධ්‍යානෙට පිරිසිදු කරගත් උපේක්ෂා සහගත හිතෙන් තමන් ගත කරගෙන ආපු පෙර ජීවිත බලන්න හිත යොමු කරද්දී පළවෙනි විද්‍යාව පුබ්බේ නිවාසානුස්සති ඥානේ පහළ වුණා රාත්‍රී දෙවෙනි යාමේ හිත යොමු කරා මම වගේමද මේ ලෝකේ අනෙක් සත්වයෝ උන්වහන්සේට රාත්‍රී දෙවෙනි යාමේ චුතූපපාත ඥානේ පහළ වුණා රාත්‍රී තුන්වෙනි යාමේ මේ භයානක සංසාර ගමන ගැන විමසන්න පටන් ගත්තා කවදාද මේ සත්වයා ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් සතර අපායේ වැටි වැටි යන දුක් සහිත ගමන අවසන් කරන් කුදස්සුනාම ීමස්ස දුක්ඛස්ස නිස්සරණං හෝති කවදාද මේ සත්වයන් මේ දුකෙන් මිදෙන්නේ මොකක්ද මේ ජරා මරණ වලට හේතුව ඉපදීමමයි හේතුව මේ විදියට පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් බෝධි මූලයේදී විමසලා විමසලා අවසන් වෙනකොට හිමිදිරි උදෑසන නැගෙනහිරින් අරුණෝදයේ මතුවෙනවා සමගම හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා සතියක් බෝධිමූලයේ විමුක්තිසුව විඳිමින් වැඩඉන්නවා. මාරයා දැන් පැරදුනා. මාරයට බැරි වුණා බුදුවෙන එක වළක්වන්න. හැබැයි මාරයා එතනින් වැඩේ අතහැරියේ නෑ. බුදු වුණාට පස්සේ උන්වහන්සේ බෝධි මූලේ වැඩ ඉන්නකොට මාරය ආයමත් වෙනවා. හැබැයි ඒ එන්නේ සේනා පිරිවරාගෙන නෙමෙයි. එතකොට එන්නේ වෙනත් රූපයකින්. මතක තියාගන්න මාරය ක්‍රියාත්මක වෙන්නේ එක එක ස්වරූපෙන් මාරයා ඉන්නේ. මාරයා තර්ජනාන්විත වෙන්න පුළුවන්. මාරයා නිකන් හිතවත් ස්වරූපෙන් එන්න පුළුවන්. මාරයා සතෙකුගේ ස්වරූපෙන් එන්න පුළුවන්. තමන්ට හිතයිසීම කෙනෙක් විදිහට කරුණාව ස්වරූපේ අරගෙන එන්න පුළුවන් මාරයා. එතනදි මාරය ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කොහොම හරි මගේ වසඟෙන් මිදුණා. හැබැයි ඉතින් මේ මිදෙන මාර්ගේ නම් ලෝකේ දේශනා කර කර ගිහිල්ලා අනේ ඔබ වහන්සේ වෙහෙසටපත් වෙන්න එපා කියලා. දැන් බලන්න තියෙන කරුණාව අනේ ඔබ වහන්සේ මේ ධර්ම මාර්ගේ නම් කී කියා ගිහිල්ලා වෙහෙසටපත් වෙන්න එපා. ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා කියලා. අන්න බෝධි මූලයේදීමයි මාරයා පිරිනිවන් පාන ආරාධනා කරන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ මාරයාට කියනවා පාපී මාරය බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ කියලා. අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ලෝකෙ පහළ වෙලා. ඒ අය ධර්මයේ ගැන වික්ත විසරද බහුසුත ධර්මදරය බවට පත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙලා. ඒ අය මගේ බුද්ධ ශාසනේ බබලවන්න දක්ෂ වෙනකන් පිරිනිවන් පාන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කරා. එතකොට අපිට පේනවා ඒක තමයි බුදු කෙනෙක්ගේ ඉලක්කය. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු කෘත්‍ය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ධර්මීය ගැන වික්ත විසරද බහුසුත ධර්මදරය බවට පත් වීම. ඒ අය ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දෙනවා සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙන. මේ බුද්ධ ශාසනේ බබලවන්න දක්ෂ ශ්‍රාවකයෝ පහළ වෙනකම් පිරිනිවන් පාන්නේ නැහැ කිය. ඒ වෙලාවේ මාරයා එතනින් පලා යන. පින්වතුනි මාරයා බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන්ට නොඑක් විදිහට හිරිහැර පීඩා කරපු සිදුවීම් සූත්‍ර පිටකයේ තුල මේ ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සිය ගණනක් තොරතුරු සඳහන් වෙන. මාරයා එන්නේ එක එක ස්වරූපේ. සමහර වෙලාවට එක තැනක බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිසකට දහම් දෙසනවා කමතක එලිමහනේ. වෙල්යායක් මැද කමතක එලිමහනේ භික්ෂූන් වහන්සේලා පිරිසකට දහම් දෙසනවා. එදා එතන බොහෝ භික්ෂූන් වහන්සේලා බණ අහනකොට ඒ අයගේ හිත ධර්මාවබෝධයටම නැඹුරු වුණා. ධර්මාවබෝධයටම හිත නැඹුරු වෙනකොට මාරයා කලබල වුණා. දැන් මේ අයගේ හිත ධර්මාවබෝධයට සකස් වෙලා හිත නැඹුරු වෙලා
කොහොමහරි අවධාන වෙනස් කරන්න ඕන කියලා ඉක්මනට මාරයක් ගොපල්ලෙක් වගේ විස්මවා ගත්තා. දැන් මිනිස්සෙක් වගේ රූපේ මවා ගත්ත ගොපල්ලෙක් හරක් දක්වන කෙනෙක්. අර වෙලට බැහැලා මඩ ගාගත්ත ඇඟි ටික මඩ ටිකකුත් ඇඟේ ගාගෙන මූණ යතේ ගා කෙවිතකුත් අතින් අරගෙන නියර දිගේ ඇවිල්ලා එක පාර්ට බණ කියන පිරිස මැද්දට පැන. ඇවිල්ලා අහනවා මේ මගේ හරක් ටික මෙතනින් ගියාද කියලා. බුදුරජාන් වහන්සේ වදාලා පාපී මාරය නුඹට කොහෙන්ද ඇහුව හරක්? එහෙම කියනකොටම මාව අඳුන ගත්තා කියලා මාරය ඊළඟට කියනවා මේ ඇස මටයිති දෙයක්. ඇසට පේන රූප මටයි කිවයිති. යමෙක් රූපේට මම මගේ කියලා බැඳිලා යනවා නම් ඒ කෙනාට මගින් නිදහසක් නෑ කිව්වා. මගින් ගැලවීමක් නෑ කිව්වා. මේ කන මටයි අයිති. කනට ඇහෙන ශබ්ද මටයි අයිති. යමෙක් ශබ්දයට බැඳිලා යනවා නම් මම මගේ කියලා එයාට මගින් ගැලවීමක් නෑ කිව්වා. මේ නාසය දිව කය මනස මේ ආයතන හයම ඒවට ආයතන හයට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේ පංචකාම කෙලෙස් සහිත අරමුණු මටයි අයිති. යමෙක් ඒවා මම මගේ කියලා ඒවට බැඳෙනවා නම් එයාට මගෙන් නිදහසක් නෑ කිව්වා. ඉතින් හරිනේ බුදුරජාන් වහන්සේ වදාලා පාපී මාරේ ඒක හරි තමයි කිව්වා. මේ ඇස ඔබට අයිති. මේ කන නාසය දිව කය මනස ඔබේ දෙයක්. මේ පංචකාම ඔබටයි අයිති. හැබැයි මගේ ශ්‍රාවකයෝ මේ ඇසට මුලා වෙන්නේ ඇසට තණ්හාවෙන් බැඳෙන්නේ මේ ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදර්ශනා නුවණින් දැකලා ඒ ගැන ඇල්ම ප්‍රහාණය කරන. ඇසට පේන රූප කන කනට ඇහෙන ශබ්ද නාසය නාසයට දැනෙන ගඳ සුවඳ දිව දිවට දැනෙන රස කය කයට දැනෙන පහස්ක මනස මනසට දැනෙන අරමුණු මේ ආයතන හයත් ඒ වගේම ආයතන හය මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධේම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදර්ශනා වඩලා ඒ ගැන ඇල්ම ප්‍රහාණය කරගත්ත මගේ ශ්‍රාවකයෝ ගිය දිහාක්වත් නුඹට නම් හොයන්න බෑ කියෝ. මාරය අතුරුදහන් වෙලා යන. දැන් බලන්න මාරයා කෙනෙක්ගේ හිත එකඟ වේගෙන යනකොට සැනින් වෙනස් කරලා නොමග යවන්න බලන. තවත් සිදුවීම් ගොඩ තියෙන ඔය වගේ. දවසක් බුදුරජාණන් වහන්සේ දහවල් පිණ්ඩපාතේ වැඩම කරලා ආපු ස්වාමින් වහන්සේලා පිරිසකට උන්වහන්සේලා දැන් පාත්‍ර හොදලා එළියේ ටිකක් අර ඉඳුල් සැර යන්නත් එක අවුවේ එළියේ නවලා තියලා පාත්‍ර හොදලා ඉස්සර තිබිලා තියෙන මැටි පාත්‍ර භික්ෂුන් වහන්සේලාට දහවල් බුදුරජාන් වහන්සේ සුගතෝ වාදෙන් අවවාද කරමින් දහම් දේශනා. එදා බුදුරජාන් වහන්සේගෙන් බණ අහන භික්ෂුන් වහන්සේලාගේ හිත ධර්මාවබෝධයට නැඹුරු වුණා. ධර්මාවබෝධයට නැඹුරු වෙනකොට මාරය කලබල වුණා. මේ පිරිස මගෙන් මිදෙන්න යන්නේ කොහොම හරි අවධානය වෙනස් කරන්න ඕන කියලා මාරය මොකද කරේ? කුළු හරකෙක් වගේ වෙස්මවා ගත්තා. දැන් බලන්න කලින් ගොපල්ලෙක් වගේ දැන් මෙතන හරකෙක් වගේ වෙස්මවාගෙන කුලප් වෙච්ච හරකෙක් දුවගෙන ආවා වගේ දුවගෙන ඇවිල්ලා පාත්‍රවලට ඇනගෙන ඇනගෙන මැටි පාත්‍ර අනේ කුඩු වෙනවා. අර බණ අහගෙන හිටිය භික්ෂුන් වහන්සේලාගෙන් සමහරු අන්න අන්න අපේ පාත්‍ර කුඩු වෙනවා අන්න අන්න හරකෙක් කියලා කබල කලබල වුණා. බුදුරජාන් වහන්සේ වදාළා මහණෙනි ඔය හරකෙක් නෙමෙයි ඔය වෙස් වලාගෙන ඇවිල්ලා නුඹලගේ අවධානය වෙනස් කරන්න හදන්නේ පාපී මාරයා. එතකොට බලන්න භික්ෂුන් වහන්සේලාගේ අවධානය වෙනස් කරන් නිවන් මගෙන් බැහැර කරන් කෙලෙස් සහිත මගට ඇදලා දාන මොන තරම් මාරය උපක්‍රම යොදනවද? ඒකට හේතුව මාරය අකමැති තමන්ගේ වසඟේ ඉන්න තමන්ගේ අධිපති භාවයේ තුල මාරයා බොහොම හිත උදුම්වාගෙන ඉන්න කෙනෙක්. හැබැයි තමන්ගේ වසඟේ ඉන්න පිරිස තමන්ගෙන් මිදිලා යන්නේ එක මාරයට මදිකම. පිනට මාරයා පින් කර කර ඉන්නවට කරදර කරන්නේ පින් කර කර පින් කර කරා ඉන්නකොට මාරයා ඒවට බාධා කරන්නේ. මොකද පින් කරලා දිව්‍ය ලෝකෙම ඉපදුනා කියලා හිතන් දෙවියන් ඉන්නෙත් මාර වසඟේ. දෙවියන් කියන්නේ කෙලෙස් සහිතයි පංචකාම සැප සම්පත් වලට බැඳී ගිය පිරිසක්. ඒ නිසා යමෙක් දෙව්ලොවම අරමුණු කරගෙන සුගතියම අරමුණු කරගෙන පින්කම් කර කර ඉන්නවා නම් මාරයා ඒවට බාධා කරන්නේ. ඒකත් මාර බන්ධනම තමයි. ඊළඟට යම් කිසි කෙනෙක් හැබැයි නිවනාත් මුඩු කරගෙන පින් කරනවා නම් අන්න එතනට මාරයා බාධා කරනවා. ධර්මාවබෝධය අරමුණු කරගෙන නම් කුසලයේ වඩන්න නිවන අරමුණු කරගෙන බෝධිපාක්ෂික ධර්ම කුසල් කියලා කියන්නේ තනිකරම චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන ධර්ම.
බුදුරජාන් වහන්සේ මහා හත්ති පදෝපම සූත්‍රෙ පෙන්නනවා මහණෙනි මේ පොළොවේ ඇවිදගෙන යන සියලු සත්‍යයන්ගේ පාසලකුණු හස්තියාගේ පියවර සටහනට ඇතුල් කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ලෝකේ කුසල් දහම් කියලා යමක් ඇද්ද ඒ සියල්ල චතුරාර්ය සත්‍යයට කැටි කරන්න පුළුවන් කිය. එහෙමනම් චතුරාර්ය සත්‍ය අවබෝධය අරමුණු කරගෙන කුසල් වඩනවා නම් අන්න මායя එතනදී බාධා කරන. පින් කර කර පින් කම්ම කර කර පිනම හිත හිතා මොන නිවන්ත මේ පින් කර ගනිල්ල පින් කර ගනිල්ල දිව්‍ය ලෝක යන්න ඕන කිය කිය දෙව්ලොවට පින් කර කර ඉන්නවා නම් ඒකත් මාර බන්ධනම තමයි. මායяටමයි එතන බැඳෙන්නේ. ඊළඟට අකුසල් කර කර ඉන්නවා පව් කම්ම කර කර ඉන්නවා මායяට ඒ මායя දන්නවා අපායත් මාර වසඟේ තියෙන්නේ. මාරය ඒකට බාධා කරන්නෙත් නෑ. ඒ නිසා පිංගතුනි මේ මාරය ඇයි එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට නිවන් මගේ යන නිවන් දකින්න උත්සාහ කරන ශ්‍රාවකයන්ට විතරක් බාධා කරන්නේ? කෙනෙක් නිවන් අවබෝධ කරගත්තා කියන්නේ මේ කාම බන්ධන සියල්ලෙන් මිදිලා සසරෙන් මිදෙනවා. මාර වසඟෙන් ඉන්න කෙනෙකුට අධිපති භාවයේ ඉන්න කෙනෙකුට තමන්ගේ වසඟෙන් කෙනෙක් මිදිලා යනවට කැමති නෑ. මාරය හිතනවා ඒක මට මදිකම. මගේ වසඟේ ඉන්න කිසිම කෙනෙකුට මගෙන් නම් මිදීමක් නැත. ඒක තමයි මාරයගේ අදහස. පිංගතුනි බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් 69ට දේශනා කරා පළවෙනි වස් කාලේ අවසන් වෙලා චරත භික්කවේ චාරිකා බහුජන හිතාය බහුජන සුඛාය මහණෙනි චාරිකාය වඩින්න බොහෝ දිනාට හිත පිනිස සැප පිනිස අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස වඩින් ගම්නියම් ගම්පුරා වැඩම කරන් ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ මුල මැදාග පිරිසිදු කල්යාණෝ සාත්තං අර්ථ සහිතව සබ්භ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යෙන් පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් ප්‍රකාශේති පිරිසිදු නිවන් මගම කිය කියා එක මගකින් දෙනමක් යන්න එපා. ගම් නියම් ගම්පුරා මේ උතුම් දහමේ නිවනේ පණවිඩය දේශනා කර කර වඩින්. මෙහෙම කියලා පිරිස පිටත් කරන්න හදනකොට මෙන්න කොහෙන්ද කෙනෙක් හඬක් ඇහෙනවා. අන්තලික්ක චරෝ පාසෝ යායන් චරති මානසෝ තේන ත්වං භාද ඉස්සාමි නමේ සමන මුක්ඛසි. ශ්‍රමණය නුඹලා මගෙන් මිදුනා කියලා හිතාගෙන හිටියට නුඹලාට මගෙන් නම් මිදීමක් නෑ කියෝ. අන්තලික්ක චරෝ පාසුමියා අන්තරීක්ෂය අහසේ සැරිසරන උගුලක් තියෙනවා තොණ්ඩුවක්. යායන් චරති මානුසෝ මේ මනසේ නික්මෙන තොණ්ඩුවක් තියෙනවා. ඒකෙන් මන් නුඹලව අල්ලගෙන බැඳගෙන ඉන්නේ මගෙන් මිදුනා කියලා හිතුවට මගෙන් මිදීමක් නෑ. දැන් මේක මේ බුද්ධ වචනයක් නෙමෙයි. ඒක ගන්න එපා මේ මනසින් යන තොණ්ඩුවක් තියෙනවා. කවුරු හරි තොණ්ඩුවෙන් අල්ලගෙන ඉන්නවා කියලා එහෙම තොණ්ඩු නෑ. මේ රහතන් වහන්සේලා නොමග යවන්න මාරය කියන බොරුවක්. බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් ගලපලා පෙන්නනවා. උන්වහන්සේ බුදු ඇසින් අදිෂ්ඨාන කළ කවුද මේ? බලනකොට පාපී මාරය. බුදුරජාණන් වහන්සේ මාරයට ඇහෙන්න කියනවා පාපී මාරය නුඹේ ඔය තොණ්ඩුව තමයි කීවා රූපා සබ්දා ගන්ධා රසා පොට්ටබ්බාච මනෝරමං එත්තමේ විගතෝ චන්දෝ නිහතෝතුම සියන්තක. පාපී මාරේ නුඹේ ඔය තොණ්ඩුව තමයි කීවා අල්ලගෙන ඉන්න ඇහැට පේන ප්‍රියමනාප රූප, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස පංචකාමයන් ඕයන් තමයි කීවා නුඹට බැඳිලා ඉන්න. නමුත් මගේ මේ ශ්‍රාවකයන් සියලු දෙනා ඒවැ මිදිච්ච පිරිසක්. ඒ නිසා මාරේ නුඹට නම් අල්ලන්න බෑ කියලා නුඹේ ওই තොණ්ඩුවලට. එහෙම කියනකොට මාරේ අතුරුදහන් වෙලා ගියා. පිංගතුනි මේ විදිහට මාරයා නොයේක් විදිහට නොමග යවන් හද. ඔය විතරක් නෙමෙයි ඔබ හිතන්න මෙහෙම මාරයා කොච්චර බලගත වේද කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුරුව මවාගෙන මාරයා එන අවස්ථා තියෙන. දවසක් ඔය දේශනාවල සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේගේ කාලේ සූරම්බට්ට ඔහුගේ නම සූරම්බට්ට කියලා කෙනෙක් ඉඳලා තියෙන මිනිස්සේ. මෙයා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. අනේ බණ අහපු දවසේම සුවාන් ඵලයටපත් වුණා. සුවාන් කිනාට බුද්ධේ අවිච්ඡප්ප්‍රසාද. බුදුරජාන් වහන්සේ ගැන අචල සද්ධාවෙන් යුක්තයි. ධම්මේ අවිච්ඡප්ප්‍රසාදි ධර්මයේ ගැන අචල සද්ධාවකින් යුක්තයි. සංගී අවිච්ඡප්ප්‍රසාදේ ශ්‍රාවක සංගයා ගැන අචල සද්ද. අචල කියන්නේ කාටවත් වෙනස් කරන්න බෑ, ආයි චලනය කරන්න බෑ.
සොලවන්න බැරි සද්ධාව ආරේකාන්ත සීලෙන් යුක්තයි. දැන් මේ සූරම් බට්ට බණහල යම් ධර්මයක් හේතු නිසා හටගත්තද ඒ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා මේ පටිච්ච සම්පාද ධර්මය අවබෝධ කරගෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වුණා. බොහොම සතුටෙන් ධර්මයේ සිහි කර කර සූරම් බට්ට ගෙදරට ගියා. මෙන්න ගෙදරට ගිහිලා ටික වෙලාවක් යනකොට මෙන්න ආයි බුදුහාමුදුරු ගෙදරට ඇවිල්ලා බුදුරජාන් වහන්සේමයි මෙන්න ගෙදරට වැඩලා එළිය මිදුලේ ඉඳන් කතා කරා, කෝ සූරම් බට්ට මෙහෙට එන්න කියෝ. ඇවිල්ලා බලනකොට මෙන්න බුදුහාමුදුරු මෙන්න ඇවිල්ලා අමුතු කතාවක් කියනවා. සූරම් බට්ට, මම කලින් යමක් අනිත්‍යයි කියලා කිව්වද නිත්‍ය දේවල් තියෙනවා කියෝ. මම කලින් යමක් දුකයි කියලා කිව්වද සැප දේවලුත් තියෙනවා කියෝ. මම කලින් යමක් අනාත්මයි කියලා කිව්වද ආත්ම දේවල් තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දේවල් තියෙනවා. ඔය අසුබයි කියවටදී ඔක්කොම අසුබ නෑ, සුබ දේවලුත් තියෙනවා කියෝ. එහෙම කියනකොට දැන් මේ බුදුහාමුදුරන්ගෙම රුව මවාගෙන ඉන්නේ බුදුරජාන් වහන්සේ වගේමයි. බලන්න මාරයා කොච්චර බලකතද කියලා. හැබැයි බුදුහාමුදුරෝ විදිහටම ඇවිල්ලා අධර්මයක් කිව්වත් ධර්මය අවබෝධ වෙච්ච සූරම් බට්ට, ධර්මය අවබෝධ වෙච්ච ශ්‍රාවකයාගේ අභිමානය ගැන හිතන් ඔහු කියනවා, මේ නම් බුදුහාමුදුරු නෙමෙයි, මේ නම් වෙන කවුරු හරි කෙනෙක්, මේ පාපී මාරයා වෙන්න පුළුවන්. ඔබ බුදුහාමුදුරෝ විදිහටම පෙනී හිටියත් තථාගතයන් වහන්සේ යම් ධර්මයක් අනිත්‍යයි කියලා දේශනා කරා නම් ඒක අනිත්‍යම තමයි කියෝ. යම් ධර්මයක් දුකයි කියලා දේශනා කරොත් ඒක දුකක්ම තමයි. යම් ධර්මයක් අනාත්මයි කියලා දේශනා කරා නම් ඒක අනාත්මම තමයි. ඒ නිසා නුඹට බෑ කියෝ මාමුලා කරා. එහෙම කියනකොටම අතුරුදහන් වෙලා ගියා. එතකොට බලන්න මාරයා කොච්චරනම් බලගතුයිද. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ කතා මම මේ කියන්නේ. බුද්ධ දේශනාවල ත්‍රිපිටකයේ අටුවාවේ සඳහන් වෙන මේ සිදුවීම් වලින් පේනවා එදා ඒ විදිහට භික්ෂුන් වහන්සේලා නොමග යවන්න මාරයා උත්සාහ කරා නම්, මහරහතන් වහන්සේලා ඉදිරියේ මාරයා පෙනී ඉඳලා නොමග යවන්න උත්සාහ කරා නම්, මහරහතන් වහන්සේලා ඉදිරි ඊළඟට ධර්මය අවබෝධ කරගෙන සෝවාන් වෙච්ච ශ්‍රාවකයෝ ඉදිරියට මාරයා බුදුරුවමවාගෙන ඇවිල්ලා වැරදි බණ කිව්වනම් අද මොන විදිහට මාර බලවේගි බලවත්ද. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගාණක් අද ගත වෙලා. මේ වෙනකොට මාරයා මේ බුද්ධ ශාසනය තුළ ධර්මයේ ස්වරූපෙන් නොයෙක් විදිහේ විකෘති බලවේග මතු කරමින් බෞද්ධයන් අතර වේවා, භික්ෂුන් වහන්සේලා අතර වේවා, ධර්මයේ ස්වරූපෙන් වේවා, අධර්මයේම මතු කර කර මාර බලවේගි පුදුම විදිහට බලවත් වෙලා එනවා. ඒ නිසා කෙනෙකුට මේ මාර බලවේගයත් එක්ක අපි නොමග යනවා. ධර්මයේ දන්නේ නැත්නම් මේක ධර්මයේ කියලා හිතාගෙන මාර ධර්මයට අහු වෙනවා, මාරයාගේ අධර්මයට අහු වෙලා යනවා. ධර්මයේ ස්වරූපෙන් අධර්මයේ මතු වෙනවා, හොයාගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා පින්වතුනි, කාම ලෝකයේ අධිපති භාවයේ දරණ අයත්‍රි මාරය අග්‍රයි. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් අද මේ ධර්මානුශාසනාවෙන් රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.